උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාකා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. සජිත් ප්‍රේමදාස මහතුමා සමගි ජනවල වේගයේ නායකයා. එතුමා කියනවා අගරදුරු තුමන්ගෙන් සජිත් සමාව ඉල්ලයි. කාඩිනල් තුමාගෙන් පක්ෂයේ නායකතුමා සමගි ජනවල වේගයේ නායකතුමා සමාව ඉල්ලනවා ප්‍රසිද්ධියේ. කාඩිනල් තුමාගේ මේ සජිත්ගේ ප්‍රකාශය ඊට යටින් හරින් ප්‍රනාන්දු මහතුමාගේ ප්‍රකාශය විලාසය නුසුදුසු වත් ඒ වගකීමෙන් කළ එක. එතකොට හරින් කියන්නේ විලාසය වැරදි. ඒක ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. හැබැයි එයා කරපු ප්‍රකාශයේ අන්තර්ගතය ගැන කිසිම සමාවක් ඉල්ලන්නේ නැහැ. ඒක හරි, ඒක සත්‍ය ප්‍රකාශය. ඒක දුරදිග බල්ලා කරපු ප්‍රකාශය. එතකොට නායකතුමාගේ අදහස හා අනුගාමිකයාගේ අදහස. දැන් ඊළඟට මොකක්ද? ඊළඟට කාඩිනල් තුමා බැහැ දකින්න යනවා සජිත්තුත් යනවා හරින්නොත් යනවා මේ පින්තූරේ. සමාව ඉල්ලනවා ප්‍රසිද්ධි. ඊට පස්සේ හරින් මොකද්ද? හරින් කියන්නේ මීට පස්සේ මේ ගැන කතා කරන්නේ නිශ්ශබ්දව සිටිනවා. හැබැයි මෙතෙක් දුරට කියපු දේවල් ආයිත් කියන ඒවා ඇස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්නේ නැහැ. ඒවා ඒ විදිහටම සනාත කරනවා. එතකොට මේ විදිහ ආණ්ඩුවක සාමූහික වගකීම මොකක්ද? 2015 සිට 2019 දක්වා මේ රටේ ජනතාවට තිබෙන අත්දැකීම් තුළ මේ විදිය සුසංයෝගයකට කැමැත්තක් දක්වයිද? කිසිසේත් ඒක පිළිගන්නේ නැත. ඇත්ත තත්වය තමයි පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කාඩිනල් තුමා මැදහත් වෙලා උත්සන්න වෙච්ච හැඟීම් සංසුන් කිරීමට උන්වහන්සේ උත්සාහය දැරුවේ නැත්නම් මුළු රටම ලේවිලක් වෙනවා. ඒකෙන් ප්‍රයෝජනය ගන්නේ වෙන කවුරුවත් නෙමෙයි, මේ කුමන්ත්‍රණය පිටුපස සිටි අන්තවාදී.